Hi everyone, Lankan in Melbourne YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පුංචි meal prep video එකක් අරගෙන එන්න හිතුවා ඔයගලන්ට. ඉතින් මේ meal prep video එකේ විශේෂත්වය තමයි මේක බොහොම අඩු මුදලින් prep කරගන්න පුළුවන් විදිහක් තමයි මම පෙන්වන්න යන්නේ. ඉතින් ගොඩක්ම students ලා මල්ලිලා නංගිලා මල්ලිලා එහෙම කියන දෙයක් තමයි part time jobs උයි studies උයි එක්ක අයියෝ යන්න වෙලාවක් නැහැ එහෙම නැත්තම් මොනවද හදන්න කියලා හිතාගන්න බෑ. ඉතින් එහෙම කියලා සමහර වෙලාවට වැඩිපුර වියදම් කරලා එළියෙන් කන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් මම අද පෙන්වන්න යන්නේ බොහොම අඩු මුදලකින් දවස් 5කට විතර meals 5ක් හදාගන්න විදිහක් ගැන. ඉතින් මේක ඕගලන්ට ලන්ච් එක විදිහට කන්නත් පුළුවන්, ඩිනර් එක විදිහට කන්නත් පුළුවන්. ඉතින් පාස්ටා ඩිෂ් එකක් තමයි අද අපි හදන්න යන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඔයගොල්ලෝ පැයක් එක පැයක් වැඩ කරලා හොයන මුදලින් ඕගලන්ට පුළුවන් මේ meals පහම හදා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ අවම පඩිය ඩොලර් 20ක් වගේ තමයි ටැක්ස් එක මේවා කැපුණාට පස්සේ. ඉතින් ඩොලර් 20ක් වගේ ප්‍රමාණකින් තමයි මම මේ බඩු ටික ඔක්කොම ගත්තේ. ඉතින් ඇල්ඩි එකෙන් තමයි මම බඩු ටික ගත්තේ. මම මුලින් ඕගලන්ට දාලා ඉන්නම් ක්ලිප්ස් ටිකක්. ඇල්ඩි එකෙන් මම බඩු තෝරපු හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, මේ රෙසිපි එක ඔන්න මගේ ඔරිජිනල් රෙසිපි එකක් නෙමෙයි. ඉතින් ලංකාවේ මේ දවස්වල ගොඩක් ෆේමස් chef කෙනෙක් ඉන්නවා, වයිල් කුක් බුක් කියන YouTube channel එක කරන මල්ලි කෙනෙක් මං හිතන්නේ. ඉතින් එයාගේ videos හරිම ලස්සනයි. ඉතින් එයා හදලා තිබ්බා video එකක්, මොකද ශ්‍රී ලංකන් ස්ටයිල් එකට pasta dish එකක් හදන විදිහ. ඉතින් එයාගේ රෙසිපි එක තමයි මම follow කරන්නේ. ඉතින් ඒ නිසා මම මේක එයාගෙන් copy කරලා මගේ රෙසිපි එකක් විදිහට ඔයාලට පෙන්වන්න යන්නේ නැහැ. මං එයාගේ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් කරන්නම්. එතකොට ඔයගලන්ට ගිහිල්ලා ඔරිජිනල් රෙසිපි එක ෆලෝ කරලත් මේක හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් මම ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා මම පොඩ්ඩක් මේක එහාට මෙහාට වෙනස් කරා. ඒ වගේම ලංකාවේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලට සාපේක්ෂව මෙහි ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා මෙහි කෝස්ට් එක කොච්චරක් යනවද කියලා මම ඔයගලන්ට පෙන්නලා මම ඇල්ඩි එකෙන් ගත්තු බඩු වලින් ඒ රෙසිපි එක හදාගන්න විදිහ තමයි ඔන්න මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ. ඉතින් ස්ටඩි කරන නංගිලා මල්ලිලාට පුළුවන් මේ ඩිෂ් එක හදලා දවස් පහක් ඔයගලන්ට ෆ්‍රිජ් එකේ දාලා රත් කරලා කන්න පුළුවන්. ඉතින් මේක මම ෆස්ට් ටයිම් නෙමේ හදන්නේ. මම මේ ගිය මාසේ මේ ඩිෂ් එක මම නිකන් හැදුවා. හරිම රසයි රෙසිපි එක. ඉතින් මට හිතුණා මේක හොඳයි meal prep එකක් විදිහට ෆ්‍රිජ් එකේ දාලා කන්න පුළුවන්. ඒ තරමට රසයි, දෙතුන් පාර කෑවා කියලා එපා වෙන්නේ නැති ඩිෂ් එකක්. හරි, ඉතින් මම දැන් පෙන්නන්නම් මොනවද මේ රෙසිපි එකට. මෙහෙන් මම ගත්තු බට්ටි ඔයගොල්ලෝ ඇල්ඩි එකේ ක්ලිප්ස් වලින් දැක්කා. මම සම්පූර්ණ රෙසිපි එකට අවශ්‍ය බට්ටික දැන් පෙන්නන්නම්.
හරි. ඉතින් මේ තියෙන්නේ ගත්තු බඩු ටික. මම ඔයගලන්ට ප්‍රයිසස් එක කියන්නම්. ඉතින් පැස්ටා පැකට් එක වුණා $779ක්. චිකන් එක ඔයගලන්ට පේනවත් ඇති මෙතන ගහලා තිනවා. ග්‍රෑම් 600ක් $847.47ක් වුණා. චීස් එක $579ක් වුණා. මෙන්න මේ පිට්සා චීස් කියන එක මම ගත්තේ. මොකද මේකේ ඔයගලන්ට පේනවති චෙඩා චීස්, පාමසන් සහ මොසරෙල්ලා කියන චීස් ජාති තුනම මික්ස් එකක් තියෙනවා. ඉතින් ඒක ෂොක් වෙයි කියලා හිතුවා මම. ඊට අමතරව ක්‍රීම්, ටිකන් ක්‍රීම් හරි මිල්ක් හරි දාන්න කියලා තිබ්බයි රෙසිපි එකේ. ඉතින් මම පොඩි මිලිලීටර් 300 බෝතලයක් ගත්තා. ඉතින් අන්න ඒ බෝතලේ වුණා $2759. ඒ වගේම එලෝලුවක් විදිහට දැන් මේක අපි මීල් එකක් විදිහට කනකොට මස් විතරක් දාලා හරියන්නේ නැහැ නේ. එලෝලු ටිකකුත් තියෙන්න ඕන හින්දා මම මගේ ඇඩ් එක ඇඩ්-ඔන් එකක් විදිහට ඉතින් මේ විදිහට පීස්, කැරට් සහ ස්වීට් කෝන් කියන ටිකක් දාන යනවා. ඉතින් මේක ෆ්‍රෝසන් පැකට් එකක්. ඉතින් මේ පැකට් එක වුණා $3739ක්. ඊට පස්සේ මම ලුණු ගෙඩියකුත් ගත්තා. ඉතින් මේ බඩු ටිකට මේ තියෙන බිල මම එකට වෙනම බිලකුත් දාගත්තා ඔයාලට පෙන්වන්න ඕන හින්දා. ඉතින් චීස්, පාස්ටා, අනියනේ ඔක්කොටම ඔයගලන්ට පේනවෙති $21.749ක් තමයි ගියේ මේ බඩු ඔක්කොම ටික ගන්න. හරි. ඉතින් අනිත් දේ තමයි දැන් මෙතන $21ටත් වඩා ඇත්තටම අඩුවෙන් යන්නේ වියදම. මොකද මම මේ සම්පූර්ණ පීස් පැකට් එකම දාන්නේ, මේකෙන් භාගයයි දාන්නේ. ඒ වගේම චීසුත් මම සම්පූර්ණ පැකට් එක දාන්නේ නැහැ. මේක කොච්චරද මෙතන චීස් බලමු. මෙතන ග්‍රෑම් 500ක් තියෙනවා. ඉතින් ග්‍රෑම් 500ක් චීස් දාන්නේ නැහැ. මම මේකෙන් භාගයක් වගේ තමයි දාන්නේ. ඉතින් එහෙම බලනකොට ඒ වගේ භාගයක කෝස්ට් එක ගත්තම මේක අනිවාර්යෙන් $20කටත් වඩා අඩුවෙන් හදා ගන්න පුළුවන් මීල් ප්‍රෙප් එකක්. ඉතින් රෙසිපි එක ඕගොල්ලෝ ඔරිජිනල් රෙසිපි එක බලන්න. ඉතින් මේකෙදි මම උපකල්පනය කරනවා දැන් සාමාන්‍ය ස්ටුඩන්ට්ස්ලා නංගිලා මල්ලිලා එනකොට අපි ලංකාවෙන් කුළු බඩු ටිකක් අරන් එනවා. ඉතින් තෙල් ටිකක් ඕගොල්ලෝ උයන්න ගත්ත ඒවා පැන්ට්‍රි එකේ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වල කෝස්ට් එක මම ඇතුළත් කරන්නේ නැහැ. ඉතින් ඒවයි කොස්ට් එක ඔගොල්ලෝ ඇතුළත් කරත් මේක $20ක් $25ක් වෙයි උපරිම ඕනේ නම් ඉතින් ඔයගලන්ට පැයක හම්බ කරන මුදලෙන් ලේසියෙන්ම මේ මීල් ප්‍රෙප් එක කරගන්න පුළුවන්. හරි, එහෙනම් අපිට අගාලා මීල් එක හදාගමු. හරි,
ඉතින් ඔගල දකින්න ඇති මම මස් ටික කපලා ලුණු කපලා ඊට පස්සේ කැරට් බෑග් එකේ භාගයක් පොඩක් ඩීෆ්‍රොස්ට් කරගත්ත වතුර දාලා ඉතින් දැන් මේක දඩිබිඩි ගාලා හදන්නත් ඕනනේ. ඉතින් ඒ නිසා මම පැස්ටා එක තැම්බෙනකන් මස් ටෙම්පරාදුව හදාගන්න යන්නේ. ඉතින් මම මෙතනදී දැන් මම ටිකක් පැස්ටා අඩුවෙන් කන නිසා මම පැස්ටා පැකට් එකේ භාගයයි හැදුවේ. ඉතින් මල්ලි කෙනෙක් හරි ඒ වගේ වැඩිපුර පැස්ටා කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මුළු පැකට් එකම හදන්නත් පුළුවන්. මේ කොස්ට් එකට මම දැම්මේ මුළු පැකට් එකේම ගාන. හැබැයි ඉතින් ප්‍රායෝගිකව මම ඇත්තට එච්චර ගොඩාක් පැස්ටා කන්න නැති නිසා මම පැකට් එකෙන් භාගයක් තමයි හැදුවේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම ලිප මාරු කරා. අර ලිපේ පැස්ටා එක තැම්බෙනකන් මම මේකේ චිකන් තෙම්පරාදු එක හදලා ඊට පස්සේ චිකන් සෝස් එක වගේ හදා ගන්නවා. ඉතින් ඒක දැන් ටග්ගල කරගමු. පාස්ටා එක හදලා ඉවරයි. ඉතින් මීල්ස් පහකට බෙදෙන හින්දා මම ටිකක් වැඩිපුර හැදුවා. අනික එලෝලු අර කැරට් එක දාපු එකෙනුත් ටිකක් ප්‍රමාණය ගොඩට ගොඩ වෙලා වගේ ආවා. ඉතින් ගොඩක්. ඉතින් එහෙනම් දැන් ටක් ගාලා භාජන පහට දාගන්නවා. ඉතින් ඕක තමයි හරිම ක්වික්. මම ටයිම් එක බැලුවා. මම පටන් ගත්තේ 3:50ට හදන්න. දැන් වෙලාව 4:20යි. ඒ කියන්නේ හරියටම පැය භාගයක් ගියේ. ඒ ඇවිල්ලා මම vlog කරන ගමන්. ඒ කියන්නේ
කියන්නේ කැමරාව හද හද ඒවත් කර කර මේක හදන්න පැය භාගයක් ගියේ. මොකද මම පැස්ට්‍රයක තැම්බෙනකන් ටෙම්පරාදු ඒ අතරමඟදී ඒ ගමම්ම හදාගත්තු නිසා. ඉතින් පැය භාගකින් හිතාගන්න ඩොලර් 20කට පැය භාගෙන් ඕගලන්ට මීල්ස් පහක් හදාගෙන ෆ්‍රිජ් එකට දාගත්තොත් ඕගොල්ලෝ ස්ටඩි කරනවා නම් වැඩට යනවා නම් විශේෂයෙන්ම මෙහෙ ඉන්න අයට එහෙම නැත්නම් පිටරට ඉන්න අයට කොච්චර කාලය ඉතුරු වෙනවද? එතකොට හැමතිස්සෙම අයියෝ කන්න මුකුත් නැහැ. එහෙම කියලා ඔයගලගේ වියදම අඩු කරගන්න පුළුවන් එළියෙන් නොකා ඔයගලන්ට ගෙදර හදපු හොඳ මීල් එකක් කන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් දැන් ටග්ගල මම මේක බොක්සස් වලට දාගන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ හදපු පාස්ටා එක. ඉතින් අර ඔරිජිනල් රෙසිපි එක වගේම නෙමෙයි මං හැදුවේ. පොඩ්ඩක් ඉතින් ඒක එලෝලු හැම දැම්මේ නැහැ. මම නිකන් ටිකක් ගුණදායක වෙන්න කැරට් ඒ වගේ ඒවා ටික දැම්මා. ඉතින් මේ විදිහට තමයි ආවේ. හදාගත්තු ෆස්ට ඩිෂ් එක. දැන් ඔයාලා බලනවා ඇති දැන් ඔරිජිනල් රෙසිපි එක ඔයගොල්ලෝ බලන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒකේ මල්ලි මං හිතන්නේ චීස් ඔක්කොම දානවා මික්ස්චර් එකට. ඉතින් මම කරේ චීස් ඔක්කොම දැම්මේ නැහැ. චීස් චුට්ටක් දැම්මා මික්ස්චර් එකට, පාස්ටා මික්ස් එකට. ඒ වුණාට මම ටිකක් චීස් තියාගත්තා. ඊට පස්සේ මම මේකට උඩින් පොඩ්ඩක් මෙහෙම දැම්මා. මේක මම ඊට පස්සේ මොනාත් කරන්නේ මේ විදිහටම මම මේක නිමුණට පස්සේ භාජන ටික වහලා ෆ්‍රිජ් එකට දානවා. එතකොට එදාට එදාට කනකොට අපි මේක රක් කරනවානේ මයික්‍රෝවේව් එකේ. ඉතින් මයික්‍රෝවේව් එකේ ඒක සාමාන්‍ය විනාඩි 2කමාරක් 3ක් විතර පැස්ටා ඩිෂ් එකක් මේ වගේ රක් කරන්න ඕනේ. ඉතින් එහෙම රක් වෙනකොට මේ චීස් එක උණු උණුවේ හොඳට දිය වෙලා මේක උඩ නිකන් චීසි සෝස් එකක් වගේ මේක දිය වෙනවා. ඉතින් එතකොට හරිම රසයි. ඉතින් මේ විදිහට දැන් නිකන් අමු චීස් තියෙනවා වුණාට දැන් මේක නිකන් මෙහෙම කන්නත් පුළුවන්. ඔන්න එහෙම චීසින්ද ඒ වුණාට මේ මයික්‍රෝවේව් එකේ දාලා රත් කරනකොට මේ චීස් එක හොඳට මෙල්ට් වෙලා පැස්ටා ඩිෂ් එක තවත් රස වෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති. ඉතින් අනික හොඳ පෝෂන් සයිස් එකක් මම පැස්ටා පැකට් භාගිකින් හදලා මේ බොක්ස් එක පිරෙන්නම වගේ පැස්ටාව. මොකද මම අර එලෝලු සෑහෙන ප්‍රමාණිකුත් දාපු නිසා. ඉතින් පහක් හදාගත්තා මට මන්ඩේ ටු ෆ්‍රයිඩේ කන්න. ඒ වගේම මම කලින් කිව්වා වගේ චීස් පැකට් එකේ ඔයගලන්ට පේනවා ඇති භාගයක්ම ඉතුරුයි. ඉතින් ඒ නිසා මේකේ කෝස්ට් එකෙන් ඔයගලන්ට භාගයක් තමයි account කරන්න වෙන්නේ මීල් එක හදාගන්න. මේක ඔයගලන්ට මේ විදිහට මෙහෙ බෑග්ස් ඔක්කොම එන්නේ මේ විදිහට පොඩි සීල් එකක් තියෙනවා. ඒක සීල් කරලා ඔයගලන්ට ඊළඟ සතියේ පාවිච්චි කරන්න ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම මේක ෆ්‍රිජ් එකේ දාලා වෙන රෙසිපි එකට පාවිච්චි කරන්න තියාගන්නවා. ඉතින් ওই විදිහට තමයි හරිම ක්වික් ඊසි $20 වලට ඩොලර් 20කට ඔන්න මම මීල්ස් පහක් ලේසින් කරගත්තා. දැන් වෙලාව 4:27යි. vlog එක කරලා ඔක්කොම කරලා කරන්න වෙලා මට විනාඩි 45ක්වත් ගියේ නැහැ. ඉතින් මං හිතනවා මේ පුංචි වීඩියෝ එක දැන් මේක ගොඩාක් දිග වීඩියෝ එකක් වෙන එකක් නැහැ. ඒ වුණාට මං හිතනවා මේ පුංචි වීඩියෝ එක ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. විශේෂයෙන්ම මෙහි ඉන්න නංගිල මල්ලිලාට තමයි මම මේක හැදුවේ. වෙලාව නැහැ, අයියෝ කන්න මොනාද කියලා හිතා ගන්න බෑ, උයන් අමාරුයි, උයන් දන්නේ නැහැ කියන ඕන කෙනෙක්ට මේ පාස්ටා රෙසිපි එක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. හරි, එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාල හැමෝටම සුබ දවසක්. තවත් ඉස්සරහට මීල් ප්‍රෙප්ස් අරගෙන එන්න. ඉතින් අද ටිකක් වෙනස් විදිහේ එකක් මම ඔයගලන්ට අරගෙන එන්න හිතුවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාල හැමෝටම සුබ දවසක්. Bye.